ඔයල තමතපේ සබස්ක්‍රප් කල නැත්නම් පාත පටනය කලික් කරල දම්ම සබස්ක්‍රප් කරන්න ඒවගේම පාතසින්නෝ කලික් කරලා අලුතින් අප්ලෝඩන අපේ වීඩියෝ එවලිම පලාගන්නත් පුළුවන්. වැල් වටාරම් නැතුවමං කෙලින්ම කතාව පටන්ගන්නම්. මේක මගේ හොඳම යාළුවෙක්ට වන ඇත්තම අහන්නත් දුක කතාවක්. යාළුවගේ නම තමයි හර්ෂණ. හර්ෂණව මට හම්බවෙන්න මීට අවුරුදු පහකට විතර කලින් මම ඒලෙවල් කරන්න ලොකු ඉස්කෝල්ලකට ගිය වෙලාවක. රටම දන්න කියන ලොකු ඉස්කෝල්ලකට තමයි අපි දෙන්නම ඒලෙවල් කරන්න ගිය. ඉතින් හර්ෂණයිමයි ෆිට්වෙන්න ඔතනදි. හර්ෂණගේ පවුල හිටියේ. එයයි නංගී අම්මයි තාත්තයි. කොල්ල ඒලෙවල් කරනකොටත් කෙල්ලෙක් එක සෙට්වෙලා තමයි හිටියේ. ඇත්තටම කියනවා නම් හර්ෂණ ඒ කෙල්ලට ආදරය කරේ අවංකවමයි. මම දන්න තරමින් වූ පට්ට අවංක කොල්ලෙක්. කෙල්ල අකමැති නිසා ක්ලාස් එකේ කෙල්ලෙක් එක පවා කතා කරේ උවමනාවකට විතරයි. මුගේ අවංකකම අහිංසකකම වගේම තමයි ලස්සන. විශ්වාස කරන්න මූ තරම් ලස්සන කොල්ලෙක් ඒලෙවල් සෙක්ෂන් එකේම නැති තරම්. ගොඩක් කොල්ල රූපෙන් ප්‍රයෝජන අරන් කෙල්ලන්ව රවට්ටනව තමයි. ඒත් මූ එහෙම නෑ. සිරාවටම මම මගේ ජීවිතේ දැකපු මට ජීවිත කාලයට හම්බ වුණ පට්ට අවංක හිත හොඳ කොල්ලෙක් තමයි හර්ෂණ. මචං පොඩි අවුලක් කියපු ගමන් කියපම් මචං මොකද්ද ඕන දෙයකට අපි ඉන්නවා කියලා වචනට විතරක් නෙමෙයි ඕන කරදරයකදි ඇත්තදම ළඟ හිටපු යාළුවෙක්. කාලය ගත වෙලා ගියා. හර්ෂණගේ ලව් එකත් ඔය අතරදි කෙල්ලගේ ගෙදරට මාට්ටු වෙලා ගෙදරින් කෙල්ලට හොඳටම බැනලා තිබුණා. මොකද මේ කෙල්ල ටිකක් සල්ලිකාර පවුලක කෙල්ලෙක්. ඒත් හර්ෂණ අපි වගේම සාමාන්‍ය කොල්ලෙක්. ඕකම තමයි ඒ ආදරයට ප්‍රශ්නකට කියලා තිබුණ ලොකුම හේතුව. ඒත් කෙල්ල මොන දේ වුණත් කොල්ලව අතෑරියේ නැහැ. මාත් එකපාරක් හර්ෂණගේ කෙල්ල දැකලා තියේ. මහලොකු ලස්සනක් නැති වුණාට අමුතු ලස්සනකුත් තිබුණා. හැබැයි හර්ෂණගේ හැටියට ඊට වඩා දහගුණයක් ලස්සන කෙල්ලෙක් හොයාගන්න බැරි නෑ. මචං මට කෙල්ල නැතුනොත් මං මැරෙනවා බං. ඒකි මගේ පණ. දවසක් කෙල්ලගේ ගෙදරින් හොඳටම අවුල් දාපු දවසක මූ මගේ ගාවට වෙලා කියව කියව අඬනවා. ඇත්තටම මටත් දුක හිතුණා ඒ වෙලාවේ. ඒත් කෙල්ල නෙවෙයි මූව අතෑරියේ. කාලය ගෙවිලා ගියේ ඔහොම ප්‍රශ්න මැද්දේ. ඒ ලෙවල් එක්සෑම් එකත් ඉවර වුණා. කෙල්ල අපේ වයස නිසා අපිත් එක්කම එක්සෑම් ලීවා. අන්තිමට රිසල්ට් ආවා. කොහොම හරි අපි තුන්දෙනාගෙන් කැම්පස් සිලෙක්ට් වුණේ කෙල්ල විතරයි. මායි හර්ෂණයි දෙන්නටම රිසල්ට් මදි වුණා කැම්පස් යන්න. මචං ඕකි කැම්පස් යනවා කියන්නේ උඹට සොරිම තමා. හාන්තානට පායන සඳ තමා කියන්න වෙන්නේ. දැම්ම හිත හදාගනින්. රට්ටු ඔය වගේ මොන කතා කීවත් හර්ෂණ නෙවේ ඒව කනකට ගත්තේ. කොල්ල කෙල්ලව ෂුව කරලා කැම්පස් යව්වා. මෝ ගියා ෆිනෑන්ස් කම්පැනිකගේ ජොබ් එකකට. මත් JCB කෝස් එකක් කරා. රට්ටු මොන මොන කතා කිව්වත් හර්ෂණගේ කෙල්ල කැම්පස් ගියාට වෙනස් වුණේ නැහැ. දවසක් හර්ෂණට නොහිතුව දෙයක් සිද්ධ වුණා. ඇත්තමයි අපි කවුරුවත් හිතුවේ නෑ ඌට මෙහෙම දෙයක් වේවි කියලා. මොකද හර්ෂණගේ බයික් එක වෑන් එකක හැප්පිලා කොල්ලගේ කකුල් දෙකම කැඩුනා. මොකද වෑන් එකේ රෝද කොල්ලගේ කකුල් දෙක උඩින් ගිහින් ඇටකඩු කුඩු වෙලා තිබුණේ. අන්තිමට අර ලස්සනට තිබුණ කොල්ලගේ අහිංසක ජීවිතේ රෝද පුටුවකට සීමා වුණා. මූ තනිකරම මානසිකව වැටුණා. මොකද කොල්ලගේ තාත්තත් අසනීපයි. අම්ම රස්සාවක් කරන්නේ නැහැ. වත්තේ තලු ටිකෙන් තමයි කීයක් හරි ගත්තේ. නංගි තාම ඕ ලෙවල් කරලත් නැහැ. මුළු පවුලම අවුල් ජාලයක් වුණාම එක තැන් වුණාට පස්සේ. ඔහොම මාස 4-5ක් ඉන්නකොට කෙල්ල කීප සැරයක්ම හර්ෂණව බලන්න ආවත් කෙල්ල ටික ටික වෙනස් වෙන පටන් ගත්තා. කෝල් මැසේජ් අඩු වුණා. ගෙදර යන එක අඩු වුණා. ඒත් හර්ෂණයකට වෛර කරේ නැහැ. කමක් නෑ බං. අබ්බ ගාතයක එක ඉඳලා දුක් විඳිනවට වඩා ඒකේ හිත හදාගෙන යන එක හොඳයි. මම කොල්ල බලන් යන හැම සැරේකම ඌ කීවේ එහෙමයි. කිව්වත් වගේ කෙල්ල අන්තිමට ඒ සම්බන්ධය නතර කරේ ගෙදරින් කැමති නෑ කියලා හේතු කියන ගමන්. ඒත් මම්මට පුළුවන් හැම වෙලාවෙම හර්ෂණ බලන්න ගියා. පුළුවන් හැම වෙලාවෙම උගේ තනිය මැකුවා. උගේ දුක ඇහුවා. මාත් එක්ක ටවුම පුරා ඇවිද ඇවිද පිස්සු නටපු මූද මේ රෝද පුටුවේ ඉන්න කියලා හිතනකොට සත්තයි මගේ පපුව හොස් ගාල යනවා. අදටත් කොල්ල එකතැන්. ඒත් ඉන්ටර්නෙට් ජොබ් එකකින් ඌ පුළුවන් හැටියට ගානක් ගෙදරින්දන් හොයනවා. මොකද හර්ෂණට බෑ ගෙදර අය දුක් විඳිනවා බලන් ඉන්න. මට විශ්වාසයි උගේ කකුල් දෙක එකතැන් වුණත් උගේ ජීවිතේ එකතැන් වෙන එකක් නෑ. දවසක කියන ලොකු කතාවක් හර්ෂණට තියේවි.